අයිබෝවන් කියලා පිළිගන්නවා හසිදු ටෙච් ස්කූල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයා මේ වෙනකොට ChatGPT එහෙම නැත්නම් Google Bard AI වගේ platform භාවිතා කරලා ඇති. ඉතින් මේව භාවිතා කරලා අපිට ගොඩක් දේවල් හොයාගන්න එහෙම නැත්නම් ගොඩක් දේවල් නිර්මාණය කරගන්න පුළුවන් වුණාට මේකේ තියෙන ලොකු ගැටලුවක් තමයි මේ ඉංග්‍රීසි භාෂාව විතරක් භාවිතා කරන නිසා ඉංග්‍රීසි දැනුම දුර්වල අයට මේක හරියට භාවිතා කරන්න බැරි වෙන එක. උදාහරණයක් විදිහට අපිට මේකේ අවශ්‍ය දේක් අපි හොයාගන්නවා පස්සේ මේක අපි type කරලා කියන්න ඕනේ. ඒකත් අපි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි type කරන්නේ. ඒ වගේම තමයි මේකෙන් ලැබෙන රිසල්ට් එකත් ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන නිසා අපිට ඒක හරියට තේරුම් ගන්නත් අමාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඉංග්‍රීසි දැනුම දුර්වල අයට වගේම ඕන කෙනෙකුට සිංහල භාෂාවෙම මෙන්න මේ වගේ අවශ්‍ය දේවල් සර්ච් කරලා සිංහල භාෂාවෙම රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. ChatGPT වගේම වෙබ්සයිට් එකක් මේ ලංකාවේ කිහිප දෙනෙක් එකතු වෙලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔය ChatGPT එකේ සර්ච් කරන හැම දෙයක්ම අපිට මෙන්න මේ platform එක කරා සිංහල භාෂාවෙම ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඕනම කෙනෙකුට මේ දේවල් හොඳට තේරුම් අරගෙන අපේ වැඩ කටයුතු වලට යොදා ගන්න පුළුවන්. මේ platform එක අපිට සම්පූර්ණයෙන්ම normally භාවිත කරන්න පුළුවන් වෙනවා වගේම අපේ laptop එකෙන් computer එකෙන් නැත්නම් phone එකෙන් උනත් මේ website එක access කරන්න පුළුවන්. අපි ඉතින් තවත් කතා කර කර ඉන්නේ නැතුව මේ website එකට ගිහිල්ලා බලමු කොහොමද මේ website එකේ වැඩ කරන්නේ කියලා. ඉතින් video එකේ යන්න කලින් දෙයක් කියන්න තියෙනවා මේ video එක මුලින්ම අහකට ඉවර වෙනකම් බලලා ඒ වගේම channel එකේ තියෙන අනෙක් videos උත් බලලා මේ channel එක හොඳයි කියලා හිතනනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell button එක click කරලා ඕල් දා තියාගන්න. එතකොට මම ඉස්සරහට video එකක් දාපු ගමන් ඒකේ notification එකක් වා ගාවට ගෙන ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ නම LinguaGPT මම හිතනවා මම හරියට ඒක ප්‍රොනවුන්ස් කරා. මේ වෙබ්සයිට් එකට එන්න ඕන link එක මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් සරලව ඒක click කරලා මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් වෙබ්සයිට් එකට ආපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ interface එක අපිට සිංහලෙන්ම බලා ගන්න පුළුවන්. ඒක සිද්ධ කරන්න මෙන්න මෙහෙමයි. මේ වෙබ්සයිට් එකේ දකුණු අත පැත්ත උඩ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉංග්‍රීසි කියලා එකක් වැටලා තියෙනවා. ඔයාලා මෙන්න මේක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන භාෂා කිහිපයක්ම තියෙනවා. මෙන්න මෙතනින් ඔයා මේ සිංහල කියන එක click කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන හැම දෙයක්ම සිංහල භාෂාවෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සෙටින් එක ඔයාලා මේ වෙබ්සයිට් එකට ආපු ගමන් මුලින්ම සිද්ධ කරන්න ඕන වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ආවහම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන එක එක limitation වගේ දේවල්. මෙන්න මේව කියවලා ඔයාලට වෙබ්සයිට් එක ගැන තව විස්තර හොයා ගන්න පුළුවන්. තවත් පල්ලෙහාට ආවහම පස්සේ මේ වගේ තවත් විස්තර ගොඩක් තියෙනවා. ඒ වගේම වෙබ්සයිට් එක නිර්මාණය කරපු කට්ටිය ගැන විස්තරත් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ වෙබ්සයිට් එක භාවිත කරන්න කියලා. මේ වෙබ්සයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපි කතා කරමු කියන එකක් තියෙනවා. මේක සිංහල භාෂාවට පරිවර්තනය කරාම පස්සේ තමයි මේ අපි කතා කරමු කියලා මෙන්න මේ බටන් එක තියෙන්නේ. ඔයාලට කරන් තියෙන සරලව මෙන්න මේ ගොඩ එක සැරයක් ක්ලික් කරන එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ page එකක් open වෙනවා. ඉතින් මෙන්න මෙතන ඔයා බලන්න ඕන මේ දකුණු අත පැත්තේ උඩ සිංහලද තියෙන්නේ කියලා. එහෙම සිංහල නැති වුණොත් අනිවාර්යයෙන්ම මේක click කරලා ඉවරලා සිංහල භාෂාවට මේක මාරු කර ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ යට තියෙනවා ඔබේ භාෂාවෙන් ප්‍රශ්නයක් අසන්න කියලා. ඉතින් අපි අහන භාෂාවෙන් තමයි මේකට උත්තර දෙන්නේ. ඒක නිසා අපි මෙතන සිංහලෙන් තමයි type කරන්න ඕන. phone එකේ නම් හෙලකුරු වගේ app එකක් භාවිත කරලා සිංහලෙන් type කරන්න පුළුවන්. computer එකේ නම් ඔයාලට පුළුවන් ලේසියෙන් pencil වගේ software එකක් install කරගෙන මේක සිංහල භාෂාවෙන් type කරන්න. ඉතින් ඔයාලට Google එකේ pencil කියලා search කරාම පස්සේ මේ software එක බලා ගන්න පුළුවන්. ගොඩක් පොඩි MB ගානක් තියෙන software එකක්. මේකත් ලංකාවෙම හදපු එකක්. ඔයාලට පුළුවන් සරලව ඒක install කරගෙන භාවිත කරන්න. ඒක පොඩි tutorial එකක් යනවා install කරද්දී. ඒක නිසා ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් කොහොමද භාවිත කරන්න කියලා. ඉතින් මම මුලින්ම pencil කියන software එක activate කරගන්නම් මෙන්න මේ විදිහට. ඉතින් දැන් තියෙන අපිට මෙන්න මේකේ ඕනම ප්‍රශ්නයක් අහන්න. මම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් type කරගන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා. ඔයත් මෙන්න මේ විදිහට අවශ්‍ය දේ type කරගෙන ඉවරනාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ තියෙන මේ වගේ submit කරන button එකක්. එහෙම නැත්නම් ඔයාලට enter කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපේ result එක term type වෙන ගමන් තියෙන්නේ. මේකට පොඩි වෙලාවක් යනවා. පොඩි වෙලාවක තප්පර කිහිපයක් විතරයි. මොන ඔයාලට බලා ගන්න පුළුවන් එකපාරටම අපේ result එක මෙන්න මෙතනින් generate වෙලා තියෙනවා. ඔයාලට පේනවාද සිංහල භාෂාවෙම තමයි මේක තියෙන්නේ. ඒ වගේම ගොඩක් සරලව තියෙන හින්දා අපිට මේක හොඳට කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවාද මම අහපු ප්‍රශ්න තමයි අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වගේ අන්තර්ජාලය හරහා මුදල් හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනම ඒව පොඩ්ඩක් විස්තර කරලා අපිට මෙන්න මේ වගේ result එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේව කියවලා බලලා මේ දේවල් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ assignment එකකට ඉස්කෝලේ වැඩ වලට එහෙම නැත්නම් content create කර කෙනෙකුට මෙන්න මේව ගොඩක් සරලව භාවිත කරන්න පුළුවන්. ඉතින් අපි තවත් ප්‍රශ්නයක් අහලා බලමු. ඉතින් ඔයාලට පේනවාද මම මෙන්න මේ වගේ type කරගත්ත ශ්‍රී ලංකාව ගැන විස්තරයක් කරන්න කියලා. මම මෙන්න මේකත් මේ වගේ enter කරගන්නවා. ඔන්නාට බලා ගන්න පුළුවන් මෙන්න මේ ශ්‍රී ලංකාව ගැන විස්තරයක් කරන්න කිව්වහම පස්සේ ඒකට අදාළව රිසර්ච් එක දැන් හම්බලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව ගැන හොඳ විස්තරයක් මේ කට්ටිය කරලා දෙනවා ගොඩක් විස්තරත් එක්ක. ඉතින් මෙන්න මේ වගේ දේවල් භාවිතා කළාට ලේසියෙන් වාගේ gedara වැඩ ඔයාලට අවශ්‍ය information ගොඩක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මම තව එක ප්‍රශ්නයක් විතරක් මෙන්න මේකෙන් අහන්නම්.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන ටයිප් කරගෙන තියෙනවා සීගිරිය ගැන වචන 250ක රචනයක් ලියන්න කියලා. අපි බලමු මේ වෙබ්සයිට් එකට රචනයක් ලියන්න පුළුවන් වෙනවද කියලා. ඔන්න ඉතින් රචනයක් දැන් ලියලා තියෙනවා. සීගිරිය ගැන තමයි මේක ලියලා තියෙන්නේ. පොඩ්ඩක් ඔයාලට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි වචන දෙකකුත් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එයාගෙන් තමයි පල්ලෙහාට ගියාන් පස්සේ තව මෙහෙම විස්තර තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන් වචන ගණන කියලා වචන 328ක රචනයක් තමයි මෙයා ලියලා තියෙන්නේ. ඉතින් මං හිතර වඩා මේක නම් ගොඩක් හොඳයි. මෙන්න මේ වචන දෙකක් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එක තමයි පොඩ්ඩක් මට ප්‍රශ්නයක් තියෙන්නේ. මම හිතන්නේ මොකක් හරි බග් එකක් වගේ ඉස්සරහට මේ වගේ තියෙන දේවල් මේ කට්ටිය මේක ෆික්ස් කරાવી. ඉතින් මෙන්න මෙහෙම තමයි සරලව මේ වෙබ්සයිට් එක අපි භාවිතා කරන්නේ. මම හිතනවා මම කියපු දේවල් ටික ඔයාලට හොඳට තේරෙන්න නැති කියලා. මොකක් හරි ගැටලුවක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ Telegram chat group එක තියෙනවා. ඒක link එකත් මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකටත් message එකක් දාන්න. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් මම අරන් එන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like කරන්න, comment කරන්න, තවත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහට නරඹන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එකකුත් ඔයා ගාවට ගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් ඉස්සරහදී හමු වෙනකම් මම අද ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාට සුබම සුබ දවසක්.